in terms of what is happening in Sri Lanka, where the people in Sri Lanka woke up to unprecedented rise in the price of petrol and diesel. Divine Pradesh Rasika Pirabum Halvala, in the Nometi Babakas of the Han Puru Padashunakar Yakaria, the ACL Kalapasaha, pay to look at the Guinness of the Kelfun Karate. This is the price significantly to ensure that there is a natural reduction in demand. මේක මම ඔබට කියන දෙයක්. මම කියුවනේ මේක ඇත්තටම මොටිවේෂන් එකකට වඩා මට ඔබව දැනුවත් කරන්න තිබිච්ච දෙයක්. දැන් මෙන්න මේක අහන්නකෝ. ඔය ඇයි දන්නවද දෙමෝපියෝත් ගුරුවරුත් සමහරවිට ඔබ නිතරම කියන්නේ. ඔබ දකින්නවද දැන් ඔබට මටත් වඩා ඔබ ටිකක් ආර්ථික විද්‍යාව මේ ටිකේ පාඩම් කරන නිසා ඔබට මටත් වඩා සමහරවිට දැන් තේරෙනවාදී ඔය සාර්වාර්ථිකයේ තියෙන දේවල් සාර්වාර්ථිකයේ තියෙන විචල්යයන් ටික මේ වෙනකොට රටේ තියෙන්නේ හොඳ තත්ත්වයකද බලන්න සාර්වාර්ථික කරුණු ටික සමායයට එක සංචිත වෙන්න පුළුවන් උද්දමණය වෙන්න පුළුවන් දලදේශීය නිෂ්පාදනය වෙන්න පුළුවන් සේවා නියුක්තිය වෙන්න පුළුවන් හැම දෙයක්ම තියෙන්නේ අයහපත් තැනක අධික ලෙස අයහපත් තැනක ඒක මේ අපි මේ පාලනයන්ට මුකුත් කියන්න ඕනේ නෑ ළමයි ඒත් ඔයාට හිතන්න මේ අනාගතයේදීත් මේක අදහෙට හරියයිද ඔබ හිතනවද මේ යන තත්ත්වයත් සමග 2022 දී මේවා හරියයි එහෙම තත්ත්වයක් තියෙනවා දැන් අද නිවුස් එහෙම බැලුවා ඔබ දකින්න ඇති මේක ලබන අවුරුද්දේ හරියන්නේ නැහැ හරියන්නේ නැහැ විතරක් නෙමෙයි මොකක් වෙනවද තව දුරටත් අයහපත් වෙනවා අපි ආර්ථික විද්‍යානුකූලව කතා කරමු වෙනත් පෞද්ගලික පරිපාලනයන් ගැන අපි වැඩක් නැහැ ආර්ථික විද්‍යාවෙම කතා කරොත් මේ යන තත්ත්වය තවත් අප්සෙට් වෙනවා මිසක් සාර්ථක වෙන්නේ නැහැ ඒ කියන්නේ ඔබලාගේ දෙමව්පියන්ට ඔබේ දෙමව්පියන්ට බාණ්ඩ මිලදී ගන්න වෙන උද්දමනය විශාල අගයක් වෙයි ඉන්ධන මිල ගණන් වාර්තාගත අගයකින් ඉහළ නංවා තිබෙනවා 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් ඉහළ දැමීමට රට The Indian Ocean Island Nation is struggling to procure much of its needed fund reserves හරිද ජවන උද්දමනයක් අති උද්දමනයක් විදිහට යන්න පුළුවන් කියන්න බෑ අපේ රට ඒ වගේ තත්ත්වයකට ඇයිද කියලා ඒ වගේම ඕගොල්ලෝ දන්නවා විදේශ ශාන්තිත කියන එක අන්තිම බිඳුවට බහැලා තියෙන ඉතිහාසෙ තිබ්බ තව එක මාසයක් ආනයනය කරන්න තරම් අපි ගාව සංචිත නැහැ අපි ගාව තියෙන ප්‍රමාණය 1.2යි. රන් සංචිත අයින් කරොත් රත්තරන් ටික අයින් කරොත් 1.2යි. ඒක මදි මාසයක් අපනයනය කරා. ඒම වෙච්ච ගමන් මොකද වෙන්නේ ළමයි? ආනයනය කරා. ආනයන නැති වෙච්ච ගමන් මිල බුක් ගාලා දේශීය භාණ්ඩවල මිල ගොඩාක් වැඩි වෙනවා. මොකද සැපයුම අඩු නිසා. ඉතින් මේක විසඳෙන්නේ නැහැ. උදේ මේක මං අහගෙන මේක මං අකමැත්තෙන් ඔබට කියන්නේ. මේක කියලා ඔබට එනවා ඇයි මේ විභාගේ වැදගත් කියන එකට. දැනට රටේ පාලනයේ ඉන්න වෙළඳ අමාත්‍යවරයාට ඔබ බැලුවද දන්නේ එක්තරා ඉන්ටර්විව් එකකදී ඔය කතා කරන වැඩසටහනකදී ඔහුට ඒක කියුණා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ කියුණා අපේ රටේ මහා විශාල වෙනසක් මහා විශාල අමුතුම සල්ලි උල්පතක් වගේ අපනයන මහා උල්පතක් වගේ මතුනේ නැත්තම් ඇරෙන්න විශාල වෙනසක් අලුත් දෙයක් කරේ නැත්තම් ඇරෙන්න 2029 වෙනකන් හරියන්නේ නැහැ කියලා. ඉතින් මම මේක කියන්න හේතුවක් තියෙනවා. ආර්ථිකමය පැත්තෙන් අපි ජීවත් වෙන පැත්තෙන් අපි ඉන්නේ ඇත්තටම අයහපත් කාලෙක. මේක මෙහෙම නොවේවා කියලා අපි හිතමු. නමුත් අනිවාර්යෙන් අවුරුදු තව දෙක තුනක්වත් සාර්ථක විදිහට අපේ රටේ අඩුබඩු මිලක් එක්ක හොඳ වැටුපක් එක්ක මිනිස්සුෙකුට නේද? හාල් පොල් අරගෙන සමහර වාහනයක් බයිසිකලයක් හරි මොකක් හරි අරගෙන එහෙම ජීවත් වෙන්න තත්ත්වයක් එන්නේ නැහැ. හරිම අමාරු තත්ත්වයක් එන්නේ. හරිද එතකොට ඒකට ගොඩක් අය රට යනවා නමුත් හැමෝටම මේ දේ කරන්නත් බෑ නේ දෙමව්පිය බලා ගන්න ඕනේ ඉස්සලා මෙහෙ ජීවත් වෙන්න ඕනේ රයිට් ළමයි මේ අහන්න මේක මම අර විනිවිදව කියන දේවල් තියෙනවනේ ඔබට මම සමහරට එහෙම කියනවනේ මම ඔබට විනිවිදවද දෙයක් කියන්න හරිද ඔබේ අම්මලා තාත්තලා මෙන්න මේ රට වැටිලා තියෙන තත්ත්වය මම මේ කියන්නේ අපේ ආර්ථිකය ඇතේ කුස්සියේ ආර්ථිකය හරි කඩේකට ගිහින් බඩු ටික ගන්න කෑස් එක ගන්න ඊට පස්සේ ඉතුරු වෙන මුදලෙන් ඔබේ ටියුෂන් ගාස්තු වල වගේ දැන් අපේ ගාස්තු ගොඩාක් අඩුයි නමුත් අනිත් පන්ති වල 3000යි මම දැන් එකතු කරාට පස්සේනේ දැන් මම ඔබේ මේ මාසේ තියරි පන්ති ගන්න ඒක එහෙම් පිටින්ම ඉතුරුයි ඒ එතකොට ඒ අයින් කරාම වෙලාවට ඔබේ ඇකවුන්ටින් ගාස්තු අඩුයි නමුත් සමහර ඒවා වල 3000යි 6000යි එහෙම යනවා ඉතින් ඒ වගේ වන්නත් ඕනේ ගෑස් දෙතුන් පාරක් ගන්න ඕනේ ලයිට් බිල් මේවා එක්ක ජීවත් වෙන්නේ ඔබේ දෙමව්පියෝ ගොඩාක් අමාරුයි කියලා ඇත්ත. උදේ මම නිකන් ඔබට කිව්වොත් ඕක වෙනස් කරන්න පුළුවන් ඔයාට තමයි පාඩම් කරන්න. ඒක ඔයාගේ අපෝ මං ඕක අහලා තියෙනවා. මම මෙහෙම කියන්නද?
මීට කලින් මේ කතාවක මේක ටිකක් කිව්වා. මම මේක ඔබට විනිවිදභාවයෙන් කියන්නේ ඔබට ඒ ගැන ආසාවක් ඇති වෙනවා. මගේ දෙමව්පියන්ට ඒ தත්ත්වය ආවේ නැහැ. ඒගොල්ලන්ට ඉඩ ගන්න රස්සා නැහැ. නමුත් ඒ බඩු මිල වැඩිවීමේ මහා අමාරු දේ ඔවුන්ට දැනෙන්නේ නැහැ. මම ඔබේ වයසේ පාඩම් කරපු නිසා. මම කියන්නේ සුපිරි මේ වගේ සාමාන්‍ය මධ්‍යපාන්ති විදිහට ඉන්නේ. නමුත් ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. මම ඔබේ වයසේ ඔය කාලේ මාර විදිහට මහන්සියලා පාඩම් කරපු නිසා. මම මේක ඔබට දාවතත් කියනවා විනිවිදභාවයෙන් මම මේවා කියන්නේ ගුරුවරු නොකියන දේවල්. නමුත් ඔබට කියන්නේ ඇයි? ඒ ගැන ඔබට යමක් වැඩිහිටියෙක් විදිහට හිතන්න. නිකන් ළමයෙක් විදිහට ආම්බෝ මේ සර්ගේ කතා බලන්න. එහෙම නෙමෙයි. වැඩිහිටියෙක් විදිහට හිතන්න. හරි. මේ රටේ මේ යම් කාලයක් යනකම් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ. හරි. ඒක මේච්චර නොවුණත් තව අවුරුදු දෙක තුනක්වත් යයි. දැන් ලබන වසරේ කිරිපිටි ගෙන්නන්නේ නැහැ කියලා තියෙනවා. හිතන්න රටකට කිරිපිටි ටිකවත් නිකන් කිරි පැකට් එකක් ගේන්න සල්ලි නැහැ කියන්නේ මොන තරම් රට දුප්පත්ද කියලා. ඒක අයහපත්. ඒක කනගාටුයි. අපි හැරෙනම් අඬන්න ඕන එකතු වෙලා ශ්‍රී ලාංකිකයෝ ඔක්කොම. මේ අපිට වෙච්ච දේ කියලා. ළමයි තනියෙන් පුද්ගලයක රට ගොඩ එන එක කෙසේදත් තනියෙන් පවුලක් විදිහට අපිට පොඩ්ඩක් වැටෙන්නේ නැතුව එදා වේල කාලා හරි ඉන්න පුළුවන් වෙන්න නම් පවුල එක්කෙනෙක් හරි ලොකු කට්ටක් කාලා ලොකු ගේමක් ගහලා ස්ථාවර තැනකට එන්න ඕනේ. එක්කෙනෙක් හරි. ඔබේ පවුලට ලොකු ඉඩකඩම් දානස්කන්ධයක් නැතුව ඇති. හරි එහෙම නැතුව ඇති. අනිවාර්යෙන් මෙතන ඉන්නේ ගොඩක් අය නෑ. මාත් එක්ක ඉන්නේ දුප්පත් වැඩ කරන පැලැන්ති අයගේ තමයි. ඉතින් පුතේ එක්කෙනෙකුට හරි සිද්ධ වෙනවා ඒ ගේම ගහන්න. ඒක කරන්න ඔබේ අම්මයි තාත්තයි දෙමව්පියෝ දැන් තරක්කු වැඩි. එයාලට චාන්ස් එකක් නෑ. හොඳ විශාල දැන් එහෙම ඉන්න ඇතති. හොඳ විශාල කලමනාගන ශ්‍රේණියේ ලොකු වැටුපකට යන්න. හොඳ විශාල ව්‍යාපාරයක් කරන්න සමහරට ඔවුන්ට දැන් තරක්කු වැඩි. ඇයි? ඒගොල්ල පාසල් ගිහින් ඉවරයි. උසස් අධ්‍යාපනයේ වයස ඉවරයි. දැන් ළමයි ඉන්නවා. ඒගොල්ලෝ බලා ගන්න ඕනේ, උයන්න ඕනේ, වැඩ ගොඩයි. හරි. නමුත් ඒකට ඔබට චාන්ස් එක තියෙනවා. පවුලේ මේ මුහුණ දෙන්න යන මහවිශාල ආර්ථික කුණාටුව මෙහෙම එනවා. දැන් මේක රැලි වගේ ඇඳුත් එහෙම මෙහෙම රැල්ල වගේ මුහුණ දෙනවා. මෙහෙම අපි ඉන්නවා චූටියට. අපි මෙහෙම පවුලේ ආ මෙහෙම බලාගෙන ඉන්නවා. මෙහෙම එනවා ආර්ථික කුණාටුව. මෙහෙම. මේ රැලි වගේ හූ එනවා. හරි. මේකට මුහුණ දෙන්න මේ එක්කෙනෙක් හරි මොනවා හරිම කරන්න වෙනවා. මොනවා හරි කියන්නේ ගේම ගහලා පවුල පිටින්ම මේ වෙලාවේ ගොඩ ගන්නවා මේ එන යන ආර්ථික සුනාමිය. ඒකට අර අපි කියන්නේ පීනන්න පුළුවන් මේ වෙලාවේ පීනන්න පුළුවන් කෙනෙක්ට විදිහට ඉන්නේ ඔයා විතරයි. මේ වෙලාවේ දෙමව්පියන්ට හයියක් වෙන්න මේ ආර්ථික සුනාමියේදී එයාලව වහගෙන පුඩයක් හරි වගේ මෙහෙම වහගන්න පුළුවන්. එයාලට ඒක හෙවණක් කරන්න පුළුවන්. ඔයාට විතරයි. මෙහෙම පීනලා ගිහිල්ලා ඒ දෙන්නව බේරගෙන පවුලෑවත් මේ ආර්ථික හානියෙන් බේරගන්න පුළුවන්. ඔබට තියෙන්නේ මාස දෙකයි. මගේ ඒ ගාණ වැඩි කරගන්න නෙමෙයි මං කියන්නේ. සමහරවිට මම දැනගන්න හිකුත් නෑ ඔබේ ප්‍රතිඵලය. නමුත් මෙන්න මේ දේ වෙනවා. ඇත්තටම ඒ ගත්ත කෙනෙක් තමයි මම. ඒ තුන අරන් ගපුර කැම්පස්සට ගියා. එතකොට ඒ හින්දා තමයි යම් විදියක හෝ ආවරණයක් මගේ පවුලෑයට මට මෙහෙම දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ තියෙන මහා උද්දමනයේ යම් ආවරණයක් දෙන්න පුළුවන්. ඉතින් ඔබත් එහෙම වෙන්නයි ඕනේ. ඉතින් ඒ නිසා පුතේ ඇත්තම කතාව. ඔබ දැන් වැඩි හිටියෙක්. ගොඩක් අය මෙතන 18ට වැඩි. හැමෝමගේ වැඩි. තමාලුට 19යි. ඒ නිසා පාසල් ළමයෙකුට නොකියන දේවල් දැන් ඔබට කියන්න තේරෙනවා. ඔබ ආර්ථික වශයෙන් මුදල් හැදීමෙන් ඔබ යම් ශක්තිමත් තැනක ඉන්න ඕන. ඒක අපි කිව්වේ නැත්තම් ඔබ 19 20 වැඩිහිටියෙක් වෙලා ඔබට ඒක දැනෙනකොට ඒකේ වැරද්ද එන්නේ ඇත්තටම අපිට. කුමන හෝ ගුරුවරේ භෞතිකව මාව ඔබ දැකලා නැතත් මමත් වැඩිදිකරුවෙක් වෙනවා මම ඔබට ඒක කිව්වේ නැත්තම්. ඇත්ත. යම් කෙනෙක් කියනවා නම් ඒව ගැන හිතන්න එපා කියලා. මුදල් හදල් ගැන නෙමෙයි අපි හිතන්න ඕනේ කියලා. ඒක වැරදි. අපි ඒ පැත්තත් බලලා ඒ පැත්ත ස්ථාවර කරගන්න ඕන. ඉතින් ඒ පැත්ත වහගන්න, ඒ පැත්ත ශක්තිමත් කරගන්න ලංකාවේ තියෙන හොඳම chance එක නොමිලේ දෙන මේ අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය. එතකොට අනිවාර්යෙන්ම ඔබේ යතේ තියෙනවා යතුරු මේ එන්න යන ආර්ථික සුනාමියෙන් යම් තාක් දුරකට හරි ඔබේ පවුල ආරක්ෂා කරගන්න. හරි, ඔබත් ආරක්ෂා වෙන්න. ඒ වෙද්දි ඔයා සූදානම් වෙලා මෙහෙම මේගොල්ලන්වයි ඔයාවයි ආරක්ෂා කරගන්නවද නැත්නම් මේ රැල්ලට අහුවෙලා ගහගෙන ගිහිල්ලා එදා වේලක් යාන්තම් හොයාගෙන ජීවත් වෙනවද කියනක ඔබ තීරණය කරන්න. හරිද?